තචකවාලෙ සූ අත්‍රාගඡන්තු දේවතා සද්ධාම්මං නිරාජස් සුනන්තු සගග මොක්හදං ධම්මත් සවන කාලු අයං බදන්තා ධම්මා සවෙන කාලො අයං බදන්ත ධම්මා සවෙනකාලු අයං භදන්ත නමුෝතස්සෙ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කටිනදානං දත්වාන සංගේගුණ වරොත්තමි තෝතිින් සෝමහාකප්පෝ නාබ්‍යජානාමී දුගතින් ලංකාවාසී ලෝකවාසී පරම්පූජනීය අතිගෞරෝණීය මහා සංගරත්නෙන් නමස්කාරපූරකු අවසර ධර්මස්ශ්‍රවනාබිලාස මැනිවරුණි පියවරුණි දරු දරියන පින්වත්නේ මේ පිම්බරපුර පසලස්සකපු හෝ දවසේ RRTීව නාලිකාව සමග එකතුව දවසේ සිද්ධ කෙරෙන ආගමික වතාවත් සිදුකරමින් ධර්මදේශනාවන්ට සවන් දෙමින් මේ වේලාවට නියමිත ධර්ම දේශනාව ප්‍රවණය කරන්නටයි ඔබ සූදානම් වෙන්නේ. අද විශේෂ දවසක් සම්බුද්ධ ශාසනය උගන්නනු ලබන ඉතාම මහත්ඵල මහා නිසංසදායි පිංකමක් සිද්ධ කරන දවස. තුන්මාසයක් පුරාවට, වස්වාස කළ ස්වාමීන් වහන්සේලාට චීවර පිඩපාත සේනාසන ගිලාන ප්‍රත්ථය කියන සිව්පසදානෙන් උපස්ථාන කරලා බොහෝ කුසල් දහම් රැස්කරගෙන ඒ වස් පවාරණය වන ස්වාමින් වහන්සේලා අරමුණුකොටගෙන වස්සාවාසික චීවර පූජාවත් පටින චීවර පූජාවත් වගේම සඟ සතු දාන මේ පින්කම් ධර්ම දේශනා මේ ආදී කොට ඇති පංකම් ආරම්භ වන පුරු පස්සලොස්සක බොහෝ දවස. මේ පිළිබඳ බොහෝ දෙනෙක් බොෝ ආකාරයෙන් මේ පිංකංවලට සහභාග වුනත් ඇතම් මෙලාවට මෙවැනි මහා පින්කංවලට ප්‍රධාන දායකත්වය දරුවත් ඒ පින්නතුන්ට නිවරදි ආකාරයෙන් මේ පිංකම් පිළිබඳව අවබෝධයක් ලබන්නට අවස්ථාව නෑ. එනිසා විශේෂ දේශනාවක් පවත්වලා RTV සැදහැති ශ්‍රාවිකාවන් ඔබැහැම දෙනාට පින්වත් දරුවන්ට පිංකමී තියෙන වටිනාකම මේ හෝරාවක කාලයේ තුළදි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. එනිසා පළමුුවෙන්ම සිහි තබාගන්නට ඕන මේ දේශනා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ ශ්‍රීෂද්ධර්මය දේශනා කරන මගේ පෞද්ගලික කාරණානෙවෙයි අදහස් නෙවෙයි දෘෂ්ති මතවාදනෙවෙයි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මහා රහතන් වහන්සේලා ඒ සම්ය දෘෂ්ටික දෙවිධයතාන් වහන්සේලා බුදුන් හමුවේ ඒ දේශනා කළ සාකච්ඡා කළ දේශනාවන් බුදුන් වහන්සේ විසින් අනුමත කරන ලද දේශනාවන් නිරන්තරෙන් ඔබට අහන්නට ලැබේ. එනිසා බුදධම්ම සංඝකෙන් රත්නත්ත්‍රේ කිරේ අප පිරිමිතුූ ගෞරවයකින් සදධාවකින් ධර්මයට අපරිමිතු ව කැමැත්තකින් දම්ම කාමූ බවංහෝතී දම්ම දෙසී පාභාවෝ පිරිහීමට පත් නොවන විදිහට අපගේ ජීවිතයේ ගත කරන්නට නම් නිරන්තරයම ධර්මයට තියෙන කැමැත්ත ආසාව අපේ හිතේ වඩාගන්න ඕන. පිනත්න අපට සැනසීම ලැබෙන්නේ නිරන්තරයම අපේ ජීවිත අපහසු කාර්යන් සිද්ධ කිරීම තුළ. අපහසු යහපත් කාරයන් සිද්ධ කිරීම තුළ. ස්වභාවම පාප ධර්ම වලට මේ ඇසකන නාසේ දිව ශරීරයකෙන ඉදුරන් යොමු එනවා හරී ලේසි අපට පෞකංවලට පෙළබෙන්ට ඇස කය පිනවීමට එවගේ දිව පිනවීමට නොේක්කාකාරයෙන් අපිට අවස්ථා එනවා ඒ විදිහේ ඒ පිනවීම් කරාම මේ කය මෙහෙ වුවොත් අපිට දියුණු අක්ලබන්න බැරිවෙනවා. අපි අපේ ක්ෂ කරන සැනසීම දෙලොව සුවය අපිට විඳින්නට බැරුවේ යනවා. එනිසා පිහැම දෙනාගේම අරමුණ මල් පල ගන්නට නම් ඒ අරමුණ සපල කර ගන්නට නං. අරමුණ යථාර්ථයක් බවට පත්කරගන්නට නං නිරන්තරයම දුස්කරවූ යහපත් ක්‍රියාවන් ඉතාම අධිෂ්ඨානපුූරෝකෝ සිද්ධ කරන්ට කල්පනා කරන්නට ඕන පන්නත්නී අද කාලේ අපි දකිනා පාරතොටේ ගමන් කරන විට සමාජයේ කටයුතු කරන විට හැම දෙනාම ඉතාම අපහසුවෙන් පීඩාවෙන් පසුවෙන්නේ. කටින පංකමක් භාරගත්ත කිව්වට කොයි තරං සටනක් හිට හිතත් එක්ක කරලද මේ හම්බ කරන මුදල්තිික අපි වියදං කරන්න. අද කාලෙ පහසුනෑ මේවැනි පින්කං කරන්ට තා කුඩා විහාරස්ථානයක පින්කමක් කළත්. ලක්ෂ ගානක් වියදං කරන්න සිද්ධ වෙනවා. එනිසා අපි ප්‍රඥාවන්තව බුද්ධිමත්ව සාමූහිකව හැම දෙනා සමගම මෛත්‍රියෙන් කරුණාවෙන් බෙදාහදාගෙන එකතුව පින්කං කරන්ට තමන්ගේ අධ්‍යාත්මය සකස් කරගන්න ටෝන කරනවා. පින්වත්න කටිනය කියල කියන්නේ වච්චනාර්ථයෙන්ම පිට කියල දෙනවා බොහොම තදගතියෙන් යුතුව පටවීරුවන ජාතිකම්පති නච්චලති මේරු රිවාතිවායනෝ මේ මහා පොළොව සොලවන්නට බැරිතරම් මහා ශක්තිමත් කුසල ධර්මයක් මහාමරු පර්වතය සොලවන්න බෑවගේ මෙ මහා පංකමක් කටින පින්කමක් සිද්ධ කොලෝතින් ඒකළ පංකම සංසාර්ගමන අප පිටු පස්සෙ ගමන් කරනවා. සෙව නැල්ල වගේ නාභජානාමි දු දුගතියක උපත්තිය ලබන්නේ. දිව්‍ය මානුසිකාදේ සම්පත් නොයෙක්විදයේ, මනු්‍යසම්පත්වල උපත්වය ලැබුවත් ඉතාම උසස් කුලවල උපත්වය ලබන්ඩ රාජ රාජ මහාමාත්‍යවරු ලෙස කටයිතු කරන්නට කිසිදු නින්දාවක් අපහාසයක් චෝදනාවක් නැතුව අන්නයිගේ ගෘෂියාවට භාජනයෙන් නැතුව හැම දෙෙනගේම ප්‍රසංසාාවට භාජනවෙමින් ආශිං වරණින්, සැපේම් බලම් ප්‍රඥාවෙන් ආඩ්ඩ්‍යව සංසාරය ගමන ගමන් කරන්නට අපට පුළුවන්කම ලැබෙන පිකමක් තමයි මේ කටින මහාපුුණයෝස්සවේ කියලා කියා කොහම දෙ වෙන්න කියලා අපි පසුවට සාකච්ඡා කරමු. හැම දෙනාටම තමන්ගේ ජීවිත කාලෙ මෙවැනි පින්කමක් කරන්නට බැරිවෙන්නට පුළුවන්. ඉතාම සුළු ප්‍රමාණයකට තමයි මේ පින්කං කරන්නට අවස්ථාව සැලසේිය. ට කැමති සද්ධාවෙන් යුක්ත යම් කෙනෙක් වේද මලමුදල් නැතත් කෙසේ හෝ මෙවැනි මහා පින්කංවලට මුල්ත නඇරගන සියලු දෙනාම සහභාගි කරවගන ඒ පින්කම්බොහෝම ලස්සන්ට කරන ආකාරය අපි දක්කිනවා එ ලංකාවෙේ ලෝකයේ පුරාවට එනිසා පින්වත්නී ඇතැම් කෙනුකගේ ජීවිතය සිහිනයයක්ක පවතින මෙහේ මහා පිංකම යම් කෙනෙක් සිද්ධ කරනවානන්ගේ භාරය දූරය කාරය සිද්ධ කරන කෙනාට ඉතා හොඳින් මේ කඩයිතු සිද්ධ කරන්නට අවස්ථාව ලැබෙන්න්නට කිය ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ සඳහා තමාන්ට දෙන්නට පුළුවන් සහය ලබා දෙන්නට. දානෙ ටිකින්ද ව්‍යන්ජනයක ද. සුළ ආධාරයකින්ද උපකාරයකින්ද සාධනාදයකින්ද සහභාගත්තුවෙන්ද තමන්ගේ ඒ දායකත්තය දරන විට තමනුත්තේ මහා පංකමේ දායකයන් බවට පත්වෙනවා. වස්සා වාසය කියන එක මුල් බුදුදහමේ මුල් විසි වස තුළ, විනය ශික්ෂාවන් බුදුරජාණන් වහන්සේ පැනෙවිනෑ. උදෑසන සෑම දිනකම ස්වාමින් වහන්සේලාට ධර්මාවාදයක් කරමින්. සබබ පාපස්සා කරනම් කුසලස්ස උපසම්පදා සියලු පමින් දුරු කරලා. කුසල් සිත වඩාගන සිත පිරිසිුදු කරගෙන රනන්තරයම අප ජීවිති ආධ්‍යාත්මික ගමන යන්නට අධිෂ්ටානය ගමන යන්නට අවශ්‍ය කරන මඟ පෙන්නීමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නයට සිද්ධකරන්ටය දනින්. ඒ කාලේ තුට අපි කියන පටමාභි සම්බෝධිය කාලේ තුළද ගොඩාක් වැඩ සිටියේ මහා රහතන් වහන්සේලා. මේ ශාසනයේ දියුණුවෙන්නට දියුණුවෙන්නට ක්‍රමෙන් මේ ශාසනය තුළ නොෙක් ආකාරයේ ගිහි ඇත්තන් ශාසනයට ඇතුල්ලුණා පෘතුජ්ජාන පිරිස ශාසනය එන්න එන්නම වැඩි වුුණා නොෙක් විදිහේ ලාබ අපේක්ෂාවෙන් යුක්තව ට යුතු කරන ස්වාමීන් වහන්සේලාත් ශාසනය තුළ බෞලව දකින්නට ලැබුණ මෙහෙම ක්‍රමයෙන් කාලයේ ග ගත වෙන විට ප්‍රථම රහත් හැටනමක් බවට පත්වනාට පසුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ රහත් හැටනම ආමන්ත්‍රණය කරලා අනුශාසනා කළේ මග පෙන්ුවී ශරත භික්වේ චාරිකං මහනෙනි ධර්ම චාරිකාවය හැසිරෙන්. බෞජන හිතාය බහුජන සුකාය බොහෝ දෙනාගේ හිත සුවපිණි සත්තා හිතාය සුකාය දෙව් මනුස්සානම් සියලු දෙවිමිනිසුන්ගේ සැපය පිණිස ඒ උතුම් ධර්ම මාර්ගය කියල දෙන්නට පහදල දෙන්නට කියල බුදුරජාණන් වහන්සේ සෑම ස්වාමන් වහන්සේ නමකටම මග පෙන්නවා. මා ඒකේන දේ අගමිත්ත එකම මගකින් දෙනමක් වැඩම කරන්න එපා. බලන්න පින්වත්න දෙනමක් එකම මග වැඩම කළොත් අර දෙනමගෙන් පවුල් දෙකකටවෙන්න ට තියෙන සේවාව අහිමවෙලා යනෝ නොයෙක් විදි කෙලෙස්වලට යොමුුවෙන්ඩ පුළුවන් එකතුව ගමන් කරන විට නො කතාබස්වලින් කාලය විනාස්සවෙෙන්න්නට පුළුවන් ඒ ප්‍රථමව රහත් භාවයට පත්වුණු රහත් හැටනම ඒ ධර්ම ප්‍රචාරය යුදදෝලති ආකාරය බලන්න ඒ මානව සම්පත් කළමනා කරණය පිළිබඳ හිතන් අද කාලය අපි කතා කරන හිමන් රිසෝස් මැනමන්් කියලා බදුරජාණන් වහන් සැර ප්‍රථම රහත් හැටනම ඒ ඒ දිසාවන්ට යොමු කරල මේ ධර්මය ප්‍රචාරය කරපු ආකාරය මෙනි මේ බුද්ධ දේශනාව ඉතාම හොඳින් සිගට නගාගෙන මහා සංගරත්නය ගම්දන උපාසා අවවැසි බලන්නේ නැතුව නොක් විදිහේ පීඩා මැද මේ ධර්මය ප්‍රචාරය කළ. ඒ කාලේ හිටපු අන්‍ය තීර්තකයන් අන්න ආගමිකයන් විශේෂෙන් නිගන්ට ආදී අ්චේලක සචේලක පරිබ්‍රාජක ආදී කොට ඇති අන්න්‍ය ආගමිකයන් මේ වස්තුම්මාසය තුළ සංචරණය නවත්වල ුළ විශේෂයෙන් නිගන්ට කියන ආගම පරම අවිහිංසාවාදයක් ඉගැන්වී පරම විහිංසාවාදය එ්‍රීම්න්ව ඒ පරමව අවිහිංසාවාදය මේ මහපොළොුවේ ක්‍රියාත්ම කරන්න පුළුවන් එකක් නෙවෙ දහම පරමාව හිංසාවාදී දහමක් නෙවෙේ. අවිහිංසාවාදී දහමක්. බුදු දහම නිවය නිවීමේ මාර්ගය කරා ගමන් කරන්නට බාධාවකින්තරෝ ගම සත්්‍යයාට ගමන් කරන්නට මග කියාදෙන දහමක්. එනිගන්ට ශ්‍රාවකයන් මුකවාඩන්දාගෙන හිටියේ. ඇනුමක්වත් තරින්න කැමති නෑ අනිත් ජීවීන් මරණයට පත්වෙයි කියලාගමනක් පිමනක් යැනකොට බෝලත්තක් වැනිියමක් අතේ තියාගන කම්බීන් කුඩා ස්කෘමීන් තමන්ගේ කකුලට පෑගේ කියල පාර අතුගගා තමයිග පානය කරන ජලය පෙරල තමයි ගේ පරිභෝජනයට ගත්තේ. අර කුඩා ජීවී ඉන්න නිසා. ඒකයි අපේ අට පිරිකරටත් පෙරහංකඩයක් ඇතුල්ලලා තිෙන. පිරිකර අටට අඳනාකඩය තනිපට සිවර දෙපට සිවර පටිය ඉදිකටු නුල් පාත්තරය පෙරහංකඩය මෙ මේ විදිහට ර අටක් බවට පත්වෙලා තියෙන්නේ ඒ ජයින බලපෑමින් ඒ සංස්කෘතියට එකක වෙලා මේ දහම ඉදිරියට ගෙනියන් ඒ බුදුරජාණන් වහන්සේ අ අනුගාමිකයන් හැටියට අපි අපි ජීවත්වෙන පරිසරේ යම් කිසි සංස්කෘතියක් තියෙනවාන යහපත් හැසිරීම් රටාවක් තියෙනවන මානව හිතවාදී යම් කිසි ක්‍රියාකාරකම් සිද්ධ වෙනවානම් ඒ සංස්කෘතිීන්ට අපි ගරු කරන්නට ඕන. පොදු සම්මුතීන්ට අපි ගතු ගරු කරන්නට ඕන. එතකොට තමයි පිවත්න අපිට පුළුවංකම ලැබෙන්නේ සමාජයක් එ සාමූහිකව සතුටෙන් ජීවත්වන්න. මේ නිගන්ට පිරිස ද්ධ ශ්‍රාවකයන් නොයඒක් විදිහෙ චෝදනා කරන්ටය දුණ කුරාකූඹීන් පවා වැස්ස වහින කාලට තමන්ගේ ගුල්වලට නොයෙක් විදි ආරපාන අරංයනෝ දැකල තියෙනවාන ඇරංගිහිල ගුල ඇතුළේ තැම්පත් කරනවා තමන්ට හම්බෙන හාල් ඇටේද මොහරි බස්කට් එකක්ද මොනොහරි දෙයක් සත්ත කුණා අරංගිහිල ඇදගෙන ගිහිල ගුලාසේ තියනවා ඒ වැස්ස කාලෙට ආහාරයට ගණ්ඩ කියලා හරින කතාව ඒ වගේම තමයි පින්වත්න පක්ෂීන් පවා සමන්ගේ කූඩුවලට වෙලා හින්නවා මේ වැස් වස්සාන කාලය තුළ නමුත් මේ සාක්‍ය පුත්්‍රීය ශ්‍රමණයන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණ පිරිස් එයාරි මහා සංගරත්නේ මේ විදිහට නියගේකින් පසුව වර්ෂා උදාවත් සමඟ මහපොළවෙේ හටගන්නා ලා තන කොල පාගමින් එයි ජීවිීන් විදිහට තමයි සැලකේ ඒ කුඩා තන කොලාදයටට ජීවයක් තියෙනවා කියල ඒ කීන්ද්‍රී ජීවයක් තියෙන බව පිළි ගත්තා. එනිසාඒ තන කොළවලට පවා. වෙන හානිිය අය නොේ කාකාරයෙන් විවේච්නය කරන්න පටන් ගත්තා. පන්නත්නි මේ විදිහට ඒ නිගන්ට අනුගාමිකයන් ශ්‍රාවකයන් සියලු දෙනාම මේ ස්වාමීන් වහන්සේලාට මේ මහා රහතන් වහන්සේලාට සම්මා සම්බුදුරජාණන් වහන්සේට නිග්‍රා කරා මනුස්සා උදජායන්ති කී අන්ති නොෙක් විදිී උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා තැනින් තැන මේ වැස් කාලේ තුළ ලාතන පාගමින් මහා සංගරත්නය පිණ්ඩ පාත වැඩම කරනවා ආහාර සිංගාගනයනවා කියක එවෙලා වේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නය රැස් කරලා උන්න්නහන්සේලාට අනුදැන වදාරනවා අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුම්. හොඳයිනෙ වහින කාලෙට ඒ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නට ඒ බහුණභාවනා කරන්නට භික් භික්‍ෂුණයෝ උපාසක උපාසිකමේ සිව්ුවන පිරිසට. අ්‍ය කරන අධ්‍යාත්මික තත්ත්වය දියුණු කර ගන්නට අවශ්‍ය මාර්ගය සලස ගන්නට. මේ තුන් මාසේ ප්‍රෝජනයට ගන්න පුළුවන්නේ කියල මෙහෙම බුදුරජාණන් වහන්සේ මේ වස් සමාධානය පිළිබඳව අනුශාසනාව මග පෙන්නීම සිද්ධ කරන්ට යෙදනා. පි එදා බුද්ධෝත් පාද කාලේ. මේ ශාසනයේ තුළ පැවිදිභූමයට පත්තුනිි රාජරාජ මහාමාත්‍යවරු මහාධන සිටුවරු මේ විදිහේ කුලවන්ත දනවන්ත නොෙක් විදිහේ පුුණ්්‍ය බල මහිමයන්ගෙන් ආඩ්‍ය වුණු පිරිස්තමයි ශාසනය ප්‍රවූර්ජාවට පත්තු වින්. ඒ ප්‍රථම රහත් හැටනමට අයත්වනය යසකුල පුත්‍රයා. සිටුවරු මහාධනය සධහනය සම්පත්වලින් යුක්ත වූ පිරිස් මේ පිරිස් තමයි ගල්ලෙන් තුළ ගස් බෙන තුළ බොහොම දුස්කරතා මැද අව්වැසි නොතකා ඒ දුප්පතුන් විසින් පිළිගවන ආහාරය පිළිියරගෙන ඇතැම් වෙෙලාවට පිළිනිවූ ආහාර තමන්ගේ පාත්‍රයට ලැබෙනවා මේ සියල්ල ඉවසාගන මේ ශාසන බ්‍රහ්ම චරිියාව නියලුණා මහන දම්පිරවා මේ උතුම් නිවීම ලැබීම තමයි ඒ කාලේ ස්වාමින්න් වහන්සේලාගේ ට දහනම අරමුණ වනේ එවගේම තමන් ඒ නිවීමට පත්වන වන්ගේම එස්සියලු ජනතාව ඒ නිවීමේ මාර්ගයට යොමු කරවන්නට උන්ව වහන්සේලා අප්‍රමාණ කැපකිරීමක් සිද්ධ කරන්ට ේතුුණා. අප මහාබෝස්සතාණන් වහන්සේ සිද්ධාර්ථනමින්මලෝක උපත්තිය ලබල කොයි තරං සැප සම්පත් භුක්තිවිින් ගද චක්‍රවර්ති රාජ්‍යයට පවාහිමිකම් කියපු මේ කුමාරයා සියලුදේ අතහැරලා අනෝමා ගන්තිරෙන් එතරට ගිහිල්ලා කෙස් වැටියක පල ප්‍රවරජාවට පත්වනා ිස්්‍රළා අදකාලනං බොහෝ වෙලාවට නිවන් මාර්ගය ප්‍රාර්ථනා කරගන තියා එදිනදා ජීවිතය ගතකිරීමේ දී ඒ ගෙවන ජීවිතය සැහැල්ලුවෙන් සතුටෙන් ගෙවන්නට අවශ්‍ය කරන මාර්ගෙවත් මේ ධර්මය තුළින් හදාගන්න අය බොහෝම දුලබයි දුර්ලබයි. එනිසා වස් කාලසීමාවක් කියලා කියන්නේ. හැම දෙනාටම ධර්ම මාර්ගයට යොම්වෙන්ඩ පුළුවන් ඒ සඳහා අවස්ථාව තියන සුවිසේසී කාලසීමාවක්. තින් බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ පරිදි. භික්‍ෂූන් වහන්සේලාත් මේ විදිහයට වස්තුම් මාසේ තුළ යං ගමක් මුල් කොටගෙන චාරිකාවා තැහැරලා එදායක පිරි විසි සකසා දෙන කුටියක සේනාසනයක වැඩවාසය කරමින් කටයුතු කලාම. ඒස්වාමින් වහන් සේලාට එදායක පිරිස් චීවර පිණ්ඩපාත සේනාසන කියලානක් ප්‍රත්තිය කියන සිව්පසෙන් උපස්ථාන කළ. ඒස්වාමන් වසේ ඒස්වාමින් වහන්සේලාත් නිරන්තරයම ඒ දායක පිරිසට ප්‍රත්‍යවපකාර කරා කරෝත දම්ම දානීන තේ සංපච්චූපකාරතු. ඒ සිව්පසයෙන් උපස්ථාන කරන දායක ඇත්තන්ට රුණාවෙන් යුත්ව නිවන් මාර්ගය කියල දෙන්නට කියලා බුදුපාණන් වහන්සේ අනුදැන වදාලා එනිසා විහාරස්ථානයට සැදැහැ සිතින් යුත්තෝ යම් කන පැමිණෙන්නේද ඒ පැමිණෙන දායක ඇත්තට තැනැත්තියට බුදුරජාණන් වහන්සේ මේ සොයාගත්ත නිවීමේ මාර්ගය මේ මහා සංගරත්න කියල දෙවා තාවකාලික ජීවිතය නිමීම පමණක් නොවෙයි සංසාර ගමනය එ පපදෙමින් මැරමෙන්න් මේ ගමන් කරන සස්සර තුළ නිවීමේ මාර්ගය බුදුපියාණන් වහන්සේ දේශනාකුට වදාළ පරිදි පැහැදිලි කරනවා. පළමෙන්ම භික්‍ෂුන් වහන්සේ නමක් වස්වාසය කරන්නට පළමු පොහයසීමාවට යනවා. පොයසීමාවට වැඩම කරලා වැැඩි මහලු ස්වාමින් වහන් සේලාත් සමග තමන් තුළ යම් කිසි අඩු පහඩුවක් තියෙනවා නම් ඒ පොහොය විචාරාගන ඒවා තම තමන් විසිම්ම ඒවා තමන්ගේ අඩු පහඩු කියලා ඒ හදාගන ඒ පිරිසුදු භාවයට පත්තල තමයි විහාරස්ථානයට පැමිණෙන් පෝය විචාරලා හැ උපසපන් භික්‍ෂුන් වහන්සේ නමක්ම ඒ ඇසලපුර පසුලොස්සක පොහෝ දවසේ ඒ පොහොය විචාරන්ට යන පොහොය ගෙට තමන්ගේ අඩු පහඩුවක් තියෙනවා නං කියන්ඩ කියල කිව්වා හම අනිත් ස්වාමීන් වහන්සේ ඒ අඩු පහඩුව පෙන්න දෙනවා මේ විදිහට පොහොය විචාරලා දාය කාරකාදීන් එසේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට වස්වාසේ කරන්ට ආරාධනා කරන වැසිසලු පූජාවක් සිද්ධ කරලක්. වැසිසලු පූජාව ආරම්භුණෙ කොයි දවසිද කොහොමද. මොකදද මේ වැසිසලුව කියල කිය හද කාලේ සුදුපාටරෙද්දක් සම පූජාකිරීම තමයි බොහෝ අය කරන්නේ බොහෝ අය මේක මොකද්ද කියලා දන්නේ නෑ. පිනත්න ඒකටත් ඉතිහාසයක් තියනවා සුදු ක්‍රදිකඩක් පූජා කරන්නේ වැසිසලුව විදිහට එදා බුද්ධෝත් පාද කාලේ භික්‍ෂුන් වහන්සේලාට කටනීවරය අනුදැන වදාරන්නට පළමුුව තුන් සිවර පමණයි බුදුහාමුදුරු අනුදන වදාලි තුන් සිවුර කියල කියන්නේ මේ සිවරට යටටින් ඇඳගන්නවා හඳිනාකඩේ කියලා එකක් සිවර ඒ හඳිනාකඩ සිවර එ වගේම ඔබට මේ බාහිරිං පෙනෙන චීවරය නිටසිව එවගේ ඔබ දැකල ඇති ඇතැම් ස්වාමින්න් වහන්සේලා මේ සිවරට උඩින් තවත් චීවරයක් දමාගනඉන්නවා පොරෝගනන්නවා මෙන්න මේ දෙපට සිවර පට දෙකකින් යුතු චීවරය මෙන්න මේසිවුරුත් වන තමයි බුදුරජාණන් වහන්සේ අනු දැන වදාල. මෙම ඉන්නකොට එක දවසක් මහා වැස්සක් වැස්සා ඒ වැසක් වැසට පස්සේ ඒ වැසි දිනෙහි ස්වාමීන් වහන්සේලා විහාරස්ථානය හැමත් ස්වාමීන් වහන්සේ නමක්ම පැම් පහස කිරීමට වැඩම කලා එදා දානය පිරිනමන්නට තිබුණේ විසාකාව උපාසිකාවට විසාකා උපහසිකාව තමන්ගේ සේවිකාවක් එව්වා දානය පිළියල කරලා මේ සේවිකාව ආවගමන් දැක්කේ අමුතු දර්ශනයක් පන්සලි. අර ස්වාමන් වහන්සේලා හැම දෙනා වහන්සේම අර තුන් සිවර ආරක්‍ෂා කරගන්නට ඕන නිසා වස්ත්‍ර නැතුව තමයි ස්නානය කළේ මේක දුටුව සේවිකාව කලබෙලේට පත්වෙලා නැවත ගිහිල විසාකාවට කියනවා අද විහාරස්ථානය ස්වාමින් වහන්සේලා නෑ. නිගන්ට පිරිසක් නං විහාරස්ථානය විල්ලා ඉන්නවා කියල විසාකාවට කිව විසාකාව කියන සෝවාන් මාර්ගයට පත්වෙච්ච බොහොම සැදහැති උපාසිකාවක් රජකුමාරිකාවක් කලබල වනේ නෑ මේ දාශය නැවතවරක් විහාරස්ථානයට යව්වා නැවතවරක් මේ දාසී විහාරස්ථානයට ගියාට පස්සෙස් අරස්වාමීන් වහන්සේලා චීවර හැඳ පැළඳගෙන දානයට වැඩම කරලා. පසුව සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ විසාකාව ඉල්ලා සිටිනවා මේ වැසස කාලසීමාව තුළදී නෑම සඳහා පැම්පැහසීමතන් සඳහා තවත් සිවුරක් නානාකඩයක් අනුදැන වදාරන්ඩ කියලා. අන්නේ අනුදැන වදාල චීවරය තමයි සකස් කරගන්න තමයි ඔය අපි වැැසි සලුව කියල පූජා කරන සලුව පූජා කරන්නේ. පිනත්නියක් කාලේ ඇඳුම් බොහෝම දුර්ලබව වූ දෙයක් බවට පත් වුණා ගාන්ධි තුමා වැනි අයි අපි දකි නොම මෑතක වත් තමන්ගේ දේශීය දේ ගොඩනගන්නට ඒ ගාන්දිි පින්ටූර එහෙම බැලුහම තේරෙනවා ඒ ඇඳුම් පැළඳුම් ආදිය එහා ගියසර දෙදස් පන්සයකට එහා ඉතිහාසය ගැනයි අපි මේ වෙලා මේ සාකච්ඡා කරන්නේ ඒ කාලේ තුළ ස්වාමන් වහන්සේලා චීවර සකස් කරගත්තේ ඒ අමු සොහොනි මිනියක් ඔතල තිබුණ සුදුරෙදි කඩවල් අරගෙන සමහිට ඒවත් දිරලා ඒ දිරපු සිවුරු අරගන ඒ කෑලි කෑලි අරගෙන කපලා පිළියල කරලා තමයි මෙචීවරය සකස් කරගත්. ති මේ විදිහට වස්සාරාධනා කළට පසුව මේ තුන්මාසේ පුරාවටම අදටත් ස්වාමීන් වහන්සේ ලබ හෝම බෙහෙස්සෙනවා මේ තුන්මාසේ පිරිද්දේශනා පවත්වමින් ආශිර්වාද කරමින් පුද පූජා පවත්වමින් ධර්මදේශනා සිද්ධ කරමින් දායකයන් සමඟ එකතුව බොහෝ පින් කටයුතු සිද්ධ කරන්ට වෙහෙසෙනවන්. ඒවගේම විහෙර විහාරස්ථාන අඩු පහඩුකං දායක පිරි සකස් කරනවා සේනාසන එවගේ ස්වාමීන් වහන්සේලාට බෙහෙත්හෙත් තාදිය පූජා කරනවා ගිලාන ප්‍රත්ථේය එවගේ ස්වාමීන් වහන්සේලාට චීවරාදී අඩු පහඩරන් පූජාකිරීම් එවගේ දානය පිරිනැමීම් නොෙක්කාදී වසයෙන් පින්කං කරනවා ඇතැම් දායක පිරිසින්න තුන් මාසේම සෑම දිනකම විහාරස්ථානයට නෝරදහාමේ නො එක වතාවක් හත් ස්වාමින් වහන්සලට සවසට ගිලම් පස ටිකක් කරි. බුද්ධ පූජාවට පූජාවක් හරි අරගෙන ඒ අය ඇවිල්ල ඒවිදිහයට ඒ තුන්මාසේ පුරාවටම තමන්ගේ කුසල් සිත වඩාගන බොහෝ තමන්ගේ කාලයත් ශ්‍රමයත් ධනයත් වැ කරලා තමයි. මහා පංකමට සහ සම්බන්ධ වෙන්නේ ඒ සිද්ධ කරන්නට සූදානං වෙන්න එනිසයි මේ කටින මහා පංකම මහත්ඵල මහා නිසංස ගෙන දෙන පින්කමක් කියන් පින්ත්න අපේ හිතේ පීඩාවක් ඇති වුණහම දුකක් කරදරයක් ඇති වඋුණහා මානසික ගැටලුවක් ඇති වනාම යම් ඇබබැහිවීමක් ඇති වුණහම අඩුම තරමේ දින දාහතරක්වත් විසිය එකක්ව තමන්ගේ හිතෙන් දුර කරගණඩ ව්‍යයාම කරඩ ඕන එමනු විද්‍යාවට අනුකූලව ඉතිං අපේ හිතී තියෙන කෙලෙස් දුරු කරගණඩ නරකලාමක පවිටු සිතුවිලි දුක් සහගත වේදනාකාරි පීඩාකාරි සිතුවිලි ඒ රිනාත්මග නෙගෙටව සිතුවිලි අපේ හිතෙන් ඉවත් කරන්න තරන් කාලයක් අපිට ඕන කරනවාද ති මාසතුන පුරාවටම අපි උත්සාහ කරන්නේ මේ සංසාර ගමනය ගමන නවත්තාන්න මේ උපාධානය කරගන තියන සම්මුතිය සම්මුති සරීරය පිළිබඳ විදර්ශනා නුවනින් දැකලා ඒ සත්‍ය අවබෝධ කරගන්නටයි අපි මේවෙහෙසෙන්නේ සෝවාන් සකදාගාම යනාගාමි අරිහත් කියන සතර මග සතරපලයන් ප්‍රථ්‍යක්ෂ කර ගැනීම සඳහයි ඒ අප්‍රමාධි සිත වඩා ගැනීම සඳහායි ඔබාප මේවෙහෙසෙන්. එනිසා මේ විදිහට කටයුතු කරලා වප්මාසය අද වගේ පුරුපසුලුස්සක පොහෝ දවසක නැවත වරා ස්වාමින් වහන්සේලා පෝය ගෙට වැඩම කරලා වස් පවාරණය කරන ඒ වස්තුමාසේ පුරාවටම සතිකරණයෙන් සත්තාභ කරණයෙන් ස්වාමින් වහන්සේලාය සීලයේ ආරක්ෂා කරගනින් ටෝන සිහියෙන් යුක්තෝම ඉන්ඩෝන ඔය විහාරස්ථානවල වස්තුමාසේ ගහලතියෙන අයං වස්සාන කාලු මොකදද තේරුම මේ වස්කාලයයි ස්වාමීන් වහන්සේ සිහියෙන් ඉන්ඩෝන වැඩ ඉන්ඩෝන හොහේවත් වැඩම කරන්න බෑ උන්වහන්සේලාට මේක සිහිපත්වන්න තමයි ඔය බෝඩ්ඩ් එක ගහල තියෙන් සතිය වඩාගඩ එනිසා මේ වස්තුම් මාසේ තුළදී ස්වාමින් වහන්සේලා ව්‍යහාරස්ථානයෙන් බෑහරෝ වැඩම කරන්න ඒ ශික්ෂා ආරක්ෂා කරන්න. ඒ බැහැරෝ වැඩම කරනවනම් සිහියෙන් යුක්තව තමන්ගේ සිතින් මෙනෙහි කරන්නඩ ඕන මෙනි මේ කාර්ය සඳහා මං වැඩම කරල නැවත සතියක් ඇ යන්නට ප්‍රථම විහාරස්ථානයට නැවත වැඩම කරනවා කියලා. ඒ අන්නත් පුළුවන් භික්ෂගේ අව්‍ය භික්‍ෂුණයකගේ අවශ්‍යතාව ශික්කා මානිකාවකගේ සාමනයර සාමනයරි ආදී අයගේ වගේම මවගේ පියාගේ මේ ආදී අයගේ කටයුතු සඳහා උපස්ථාන සඳහා විශේස අවශ්‍යතාවයන් සඳහා ලෙඩකද දුකකද පමණයි විහාරස්ථානයෙන් බැහැරව ඉන්න ආරාමෙන් කුටියෙන් බැහරව වස්වාසය කරන ස්වාමීන් වහන්සේට වැඩම කරන්න අවසරතියෙන්. මේ තුමාස පුරාවටම සිල්ගුණදම් පුරන්න ටෝන එවගේම උපස්ථාන කරන දායක පිරිස් කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ අයට ධර්මමාර්ගය කියල දෙන්න ටෝන. ති මේ විදිහට කටයුතු කළ ස්වාමීන් වහන්සේ නැවත පොහොයගෙට වැඩම කල්ල වස් පවාරණය කරන පවාර්ණය කළයින් අනතුරුව තමයි. දිනයක් යොදාගන දායක පිරිස් එකතු වෙලා මේ උතුම් පින්කම සිද්ධ කරන්න. චීවරයක් හෝ කටින දුස්සක් සුදුරෙදදක් අපිට චීවරයක් විදිහට සකස් කරන්න පෙරහැරේ අරගනෙන්න්න පුළුවන්. සුදුරෙදි කඩක් විදිහට සකස් කරන්න අපිට රැගෙන ඇවිදිල්ලා ඒක පඩු පෝවල අවශ්‍ය පරිදි කඩවලට කපල පිළියල කරලාඒචීවරය අපිට සකස් කරන්නත් පුළු. එම නැත්නං අද කාලේ ඒ පවතිආවිවේක තත්ත්යත් එක සකසපු චීවරයක් අපි පෙරහරේ වැඩම කරවලා හැම දෙනාටම උතුම් අවස්ථාවට අතගහන් අවස්ථාව සලසදීල සාදුකාරදීල එලිවෙන පාන්දරට මේ චීවරය විහාරස්ථානයට රැගෙනැවිදිල්ලා ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කරවා ස්වාමීන් වහන්ස අපපැකිරේ අනුකාම්පාවෙක් මේ චීවරය කටින චීවරයක් විදිහයට පූජා කරන්න කියලා. ඊට පස්සේ එතන සාංගීක කරලා ස්වාමින් වහන්සේලා මෙචීවරය කටිනචීවරයක් විදියට පූජා කරවා. ඉන්න අනතුරුව තවත්වරක් මේ චීවරය පූජා කරනවා පොහොය ගෙද්ද සීමාාවදී ස්වාමින් වහන්සේලා එකතු වෙලා තීරණය කරනම සිවුර ලබා දෙන්නෙ කාටද තීරණය කළ මේ ී මේ භික්ෂුවට දෙනවා පූජා කරනවා කියලා වැඩි චන්දෙන් එතන තෝරාපත් කරගත් ස්වාමීන් වහන්සේට චීවරය පිරිනමනොසිවුරු දුල්ලබ අඩු පහඩු තියෙන ස්වාමින්න් වහන්සේ නමකට. මේ පූජා කළ චීවරේ මේ ස්වාමීන් වහන්සේ විහාරස්ථානයට රැගෙන විදිල්ලා සිවර අධිෂ්ටාන කරලා කප්පින්දු තියලා. මේන් පිළිබඳ දීර්ගව විස්තර කරන්නට වෙලාවනි වෙයි. මේ විදියට තුන් සිවර නිරන්තරෙන් අධිෂ්ඨාන කරගන මේ ස්වාමීන් වහන්සේ මේ කටින චීවරය. මිතරම් තමා සමීපයේ තබාගන ඊට පස්සේ ලබාපු කුසල දම් පිින්කං. හාරස්ථානය වැඩවසන සියලූම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කරන්න ඕන මෙනි මේ විදිහට තමයි මේ කට්නචීවර පූජාව අපි සිද්ධ කරන්න. එනිසා ඒ තුළ ගැබ්බෙලා තියෙන බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළ එදා මහා රහතන් වහන්සේලා විසින් ඒ සිදු කළ පරිදි ඒ අධ්‍යාත්මික දියුණුව මහා කුසලයක් අනුමෝදං වෙන මේ පංකම ඒ ආකාරයෙන්ම මහත්ඵල මහා නිසංස ගෙන දෙන විදිහට සිදුකරන්නට අපි හැම දෙනාම අධිෂ්ඨාන කර ගන්නටෝ පන්නත්නී මහා ප්‍රජාපතිගෝතමී දේවිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුළු මවා දුරජාණන් වහන්සේ මේ ලොෝ පහළ වෙන්නට පළමුුව හිමාලේ වැඩසිටිය පසේ බුදුරජාණන් වහන්සේ නමක් නගරයට වැඩම කළා එක සිටුවර එගේ නිවසකට කුමටද මේ පසේ බුදුරජාණන් වහන්සේ සිටුරයාගේ නිවසට වැඩම කළේ සිටුවරයා ආරාධනා කලා තිබුණ වස්වාසය සඳහා වස්තුම් මාසයක් වැඩවසට කියලා. සිටුමාලිගාවට ාවට පස්සේ නිවස හිටිය නෑ නිවස බැහරව ගිල්ල. ඒවලා නිවස තුළ සිටිය කාන්තාව සිටිදේවිය පසේ බුදුරජාණන් වහන්සට කියෙන සිටිතුමාදන වෙන දවසක එන්න කියලා. මේ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ නැවතත් හිමාලයට වැඩම කරන්ට පටන්ගත්ත ගමන්න ආරම්භ කලා නගරමධ්‍යියෙන් මෙ වැඩම කරන විට එක්තරා දුපපත්තු පාසිකාවක් මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රසන්න බව සමන සාරුපය දැකල පැහැදීමට පත් වෙලා ඔබහන්සේ කොහෙද වැඩම කරන්නේ කුමක් සඳහද වැඩම කළේ කියලා මේ විදියට විස්තරහලා මේ දුප්පත් කාන්තාව කම්කරු රාජ් කටයුත්තෙහි නියත මේ කාන්තාව කියනවා මත් සමඟ පන්සීයක් පිරිස ස කනවා අපට පුළුවන් ඔබහන්සේට තුමා අ්‍ය සිව්පසේ ලබා දෙන්නට අවසර අපකෙරයන් කම්පාවෙන් වෙනම කරන්න වස්වාසය කරන්න කියලා පුංචි කුටියක් සකස් කරලා දීලා අර පන්සීයක් දෙනා කාන්තාවෝ එකතු වෙලා වස්තුමාසේ පුරාවටම පසේ බුදුරජාණන් වහන්සේටසිව්පස ලබාදුන්න. අවසානයේදි චීවරයක් සකස් කරල පූජා කළ. මේ පූජා කළ ඒ කටින පූජාවේ ආනිසංස බලයෙන්. පසුකාලීනව තිව්‍ය මානසිකද සම්පත් ලබාගත්ත මේ මහා ප්‍රජාපති ගෝතමී දේවිය. පන්සීයක් සාක්‍ය කාන්තාවන් සමඟ සම්බුද්ධ ශාසනයේ ප්‍රවෘජාවට පත් වෙලා අවසානයේ දිරහත් භාවයට පත්වුණා. එනිසා චීවරය පූජාකිීම අරිහත් දජයේ පූජාකිරීම කෙලෙස් නැතිකිරීම සඳහ වපකාරිවන සුවිසේසි පූජාවක් බව මතක තියාගන්න ඕන නොෙක් විදි අද භාවිත කරන වස්ත්‍ර අරම් බැලුවහම කෙලෙස් උපදෝනු ආසා උපදෝනවා. බොෝයකින මං ඔයාගේ ඇඳුමට තමයි ආස කළය කරන්නේ අද ඇඳලඉන්න විදිහට නම් මංහාරි කැමති මේ විදිහට මේ ඇඳුම් පැළඳම්වලට තමයි නුවෙක් විදි ආශාවන් කෙලෙස් ධර්මයන් රාගයන් ඇතිවෙන්නේ සාමාන ජීවිතය මිනිස්සු අඳින විදිහට. නමුත් මේ චීවරයක් දැක් හම රාගයක් ආසාාවක් එහම ඇතිවෙන්නේ නෑ නිරන්ත්‍රරේම අධ්‍යාත්මක සුවය නිවීම කරුණාව මෛත්‍රයේ තමයි චීවරය දුටු හාම අපේ හිතේ උපදින්නේ අනිත් එක පින්වත්ති මේ චීවරේ වටිනාකමක් නෑ අද කාලේ නම් පනස් දාටයට දාටත් සිවූතියනවා සියක්කඩ දහස්කඩ මේ විදිහට කියලා චීවරතියනවා. නමුත් මේ චීවරය සකස් කරලා තියෙන්නේ මඟදේ කෙත්වතු යායක් කුඹුරක් ආකාරයට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය වැඩම කරන විට ඒ මඟදේ කුගුරක් දැකලා කෙතක් දැකලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නයට අනු දැනවාධාරනවා. කෙතේ තියෙන ලියදි ස්වරූපේයට මේ චීවරය සකස් කරන්න කියලා. මොකද ඒට ඉස්සරල මේ චීවරය මේ විදිට සකස්සවෙලා තිබුණ නෑ. වටේට වාටය මහලා ඒ විදියට තමයි සිවර පැවතුනේ. ඒ විදියට සිවර පවතින විට ඕන කෙනෙක්ට පුළුවන් මේ සිවුර අරංගිහිල්ලා වෙනත් ඕනමදේකට යොදාගන්න. දැන් මේ තත්ත්ව නිසා සොරහතුරන් ඉන්න නිසා මේ චාම් භව ඇතිකරන්ට මේ වටිනාකම නැති කරලා ඒ ඇලීම නැති කරන්ඩ විශේෂයෙන් මේ චීවරයේ මේ විදිහට කඩවසයෙන් වෙන් කරලා චීවරය සකස් කරන්නටේ දනා ඒ චීවරය සකස් කිරීමේ දී උසදිගපල් ප්‍රමාණ සියලුදේ සඳහන්කල තින ඒ අනුවට තමයි ඒ අනුව තමයි අපි චීවරය සකස් කරගන්නේ. වගේ විශේෂෙන් චීවරය කටනය චීවරයක් ලෙස පූජාකරන්නට අනුදැන වදාල ඉතිහාස කතාව ඔබ හැම දෙනාම දන්නවා ඒ ඉතිහාස කතාව තමයි බද්‍ය වග්‍ය කුමාරවරු තිස් දෙෙනගේ කතාව මේ කුමාරෝරු තිස් දෙනා විසි නම දෙනෙක්ම තමාන්ගේ භාරියාවෝ සමඟ ආදරවන්තියන් සමඟ විනෝධ චාරිකාවක ගියා යන්න සූදාන වුණා. නමුත් එක කුමාරයෙකුට කුමාරිකාවක් නෑ. ඉතින් කුලියට මුදලට ගත්ත කාන්තාවක් එක්ක තමයි මේ කුමාරයා මේ චාරිකාවට එකතුුණේ. මේ තිස්දනාම විනෝධවෙමින් නොයෙක් විදි කාමයං විඳිමින් විනෝධ චාරිකාව ගියා. මේ යනවිට ලස්සන විශාල පොකුණක් දැකල අදවාගේ චූටි පොකුණුනෙවෙයි ලස්සන පොකුුණක් දැකල සියලු දෙනාමේ පොකුණ විනෝදවෙන්න සූදානං වුණ. ඒ වස්ත්‍රාධිය රාජාාවරණ සියලුදේ එගොඩිං තියලා සියලු දෙනම පොකුනට බැස්සා. නමුත් අර කුලියට ගත්ත කාන්තාව පොකුණට බැස්සෙනෑ. මෙහෙම විනෝද වෙලා තමන්ගේ ලෝකයේ අර කුමාරවරු කුමාරිකාවන් කාලේ ගත කරන විට. අර කුලියගට ගත්ත කුමාරිකාව කාන්තාව, අර තිස්දනාගේම පටිනා කියන ආභරනාදී ඔක්කෝම සියල්ලම පැඳගෙන පොට්ටනයක් ගාගෙන අරංගෙල්ලා. පස්සේගුටට ඇවිල්ල බලන විට සියලු දෙනාම දුකට පත්වෙලා රාජ කුමාරිකාවන්ඩිකිව ඔයාලා ආපහු මාලිගාවට යන්න. අපි කොහොමරි මේ කාන්තාව සෙර හොයාගන්නවා කියලා තැනින් තැන ගමන් කරාමෙක් රජ කුමාරුවරු මේ වගේ කෙනෙක් දැක්කද මේගේ හැඩුව තියෙන කෙනෙක් දැක්කද මේ මාර්ගේ යනවා දැක් අදක කියා අහමින් ගියා බුදුරජාණන් වහන්සේ එක්තරා නුගරුකක් මුලක වැඩවාසය කරමින් මේ ප්‍රඥාවන්ත නුවනින්යුක්ත රාජ කුමාරවරුන්ට ධර්ම මේ දේශනා කරන්න වැඩ සිටියම් මේ කුමාරවරු ගිහිල්ල බුදුරජාණන් වහන්සගෙනුත් ඇැව මේ වගේ කාන්තාවක් දැක්කද කියලා ඒලා සියලු දෙනාම කිව්වේ මම දැක්කනෑ මේ විදිහේ මම දන්න නෑ මේ වගේ කතාවක් නමුත්මින්වත් බුදු හාමුදුරුවෝ කියපු කතාව තමයි ඇයි ඔබ අනුන් ගැන හොයන්න තමන් ගැන හොයන්න පටන් ගන්න පිනත්ි කොයි තරග වටින කතාවක් දේශනාවත් සෑම කෙනෙුගේ ජීවිතය සාර්ථකත්වය දියුණුව යහපත සැනසීම පවතින්නට නං අපි අනුන් ගැනහයෙන නවත්තල තමන් ගැනහයෙනක පටන් ගන්නඩුව ඒ ලෞකික නිවීම පිණිසත් ලෝකෝත්තර නිවීම සැනසීම පිණිසත් තුේතුවෙනවා මෙතෙන්දි බුදුරජාණන් වහන්සේඉතා ගැඹුර වූ ධර්මය තමයි මේ රාජකුමාර යන්ත දේශනා කළේ රජකුමාරවරුත් කල්පනා කරා හැම දෙනාම කියන්රෙන් ඉතාම වෙනස්සූ දෙයක් තමයි මේ ශ්‍රමණයන් කියන්නේ. ඉතින් කොහොමද තමන් ගැන හොයන්නේ කියලා ඔන්න ප්‍රශ්නය හාලා පටන්ගත්තා බණහන්ඩ උනන්ුවෙන්. එවට පස්සෙ කිව්වා මේ ඇස කන නාසය දිව සරීරය මේ ඉන්ද්‍රියන් මාගේ කියල ගත්තට ඉඳරන් පටවී ආපෝතේජෝවායෝ කියන මේ භූතරූප තුළ හටගත්ත මේ අථර්ථය මේ විදර්ශනාවට මේ සියලු දෙනාගේම මනස්වයමු කළා. අවසානයේ දේ බද්ධ වග්‍ය කුමාරවරු ඇතමික අනාගාමි පලයට පත් වුණ ඇතමක් සෝවාන් බවට පත් වුණා සකදාගාමි වුණ මේ මාර්ග පලයන්ට පත් වුණා පසුව ඒහි භික්ෂූ ප්‍රවෘදජාවෙන් පැවිදි වෙලා පාවාරික ප්‍රදේශයහි සිෙසින් බරනැස ප්‍රදේශයහි ස්වාමීන් වහන්සේලා වැඩවාසේ කළ. මෙහෙම වැඩවාස ස්වාමීින් වහන්සේලා පසුකාලීනව බුදුන් වහන්සේ සොයාගෙන වසර විශසකට පසුව සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළ. ඒ අතර මඟ සාකේතනුවර වස්වාසය කරලා වස් නිමාවට පසුව ඉතාම දුස්කරූ මාර්ගවස්සේ යුදුම් නමයක් පමණ දුර තියන සැවැත්නුවරත් සාකේතයක් අතරමේ දුර යුදනකට සතැ සැතැක්ම දාසයක් පමණ තියනක් කියලා සඳහන් වෙන සැතැම් සියගානක්ට ආසන්න දුරක් කරත්තවලින් මඩවෙලා කරත්ත ගිහිල්ලා වගේම නොයෙක් විදිහ සතුන් මේ විදිට ගිහිල්ල මඩ වගුරු බවට පත් වෙලා තිබබ මේ මාර්ග දුස්කර මාර්ගෝසය ස්වාමින්න් වහන්සෙලා වැඩම කළේ නොයෙක් විදිහ උපද්‍රවු වෙලා අනතුරු වෙලා දනක්යටට ම මේ විදිහට වැඩම කරලා අවසානයේ දෙව්රම් වෙහෙරට ගිහිල්ලා වැඩ සිටියන්. සුද්නය උදේසන සම්මහා සම්බුදුරජාණන් වහන්සේ හනවා මේ තරං සිවරුපමානයක් මොකද කෞුද මෙහෙට වැඩම කළේ කියලා අහලා තොරතුරු විමසල ස්වාමින් වහන්සේලා පාවේයෙක් ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා ඔබගේ ගමන කොහොමද සිව්පසය හොඳින් ලැබුවද වස්වාසේ හොඳින් සිද්ධ කලාද කෙළේ තුොරොතුරු ඇවුහාම බොහොම හොඳින් සිව්පසය ලැබුණ වස්වාසය හොඳින් සිද්ධ කළලා නමුත් ආගමනයි තාමදුස් කරයි කෙලකිව්වා. සවුරු ඉරිලා නො එෙක් කාකාරය අනතුරුවලට පත්වෙලා මඩ තැවරිලා තෙත්ත බරිත සසිවරුුවලින් යුත්තව තමයි මේ ස්වාමින් වහසල වැඩම කළේ. මේ වෙනතෙක් ස්වාමන් වහන්සලා අතරසිවරු. පිළිගත්ති නෑ ඒ වෙලාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනු දැන වදාලා මහාසංගරත්නය වැඩම කරලා අනුජානාව භික්කවේ වස්සානේ කටිනං අත්හරිතුම් කියලා වස්සානං උත්තා වස්සං උත්ධානම් භික්කුනං කටිනං අත්හරිතුම් ඒ වස්වාසය කළ භික්‍ෂූන් වහන්සේලා උදෙසා කටිනයක් කනු දැන වදාාරනවා කියලා අමාමෑනිි බුදුපියාණන් වහන්සේ දේශනා කළා එදා පසුව මේ කටිනය පූජාව ශාසන ඉතාම ත්තර්ශවත් අන්දමින් රාජ රාජ මහාමාත්‍යවරු සිද්ධ කළ අපේ රටේ දෙවනි පැති ශරයිතුමාගේ මූලිකත්වවෙ මීදුු මහාරාතන් වහන්සේ ගැනු ශාසනා පරිදි පළමු කටන පූජාව සිද්ධ කලා පරාකම් බහුවෙන් රජවරු කටින පින්කම් රාසියක් සිද්ධ කල්ලා තියෙන. මේ විදිහටඒ රාජරජ මහාමාතවර සිටුවරු සිද්ධ කල මේ පිංකං අද දුගී දුප්පත් කාටත් සිද්ධකරන්නට අවස්ථාව සැලසිලාතිනේ අවස්ථාවෙන් උපරිම ප්‍රෝජනයට අරගන මේ උතුම් පින්ක මේ මහත්වලය මහානිසන්සේ ලබාගන්න කියලා. දෙෙනට කරුණාවෙන් මතක් කරනවා විශේෂයෙන් පින්වත්නී අපි සහි තබාගන්න ටෝන මේ අරිහත් දජය චීවරය මේකට තියන සද්ධාව ගෞරවේ අම් කිසිකෙන ජීවිතයේ තියෙනවනං ඒ පුද්ගලයාට පුළුවන්කම තියනවා මේ උතුම් නිවීම ලබන්න මේ සැනසීම ලබන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ ඇත්තන් තමයි එනිසා නිරන්තරෙන්ම ශාසනික ගෞරවේ ඇති කරගන්නට නං මෙවැනි පින්කංවලට සැද හැසිතින් හැම දෙනාම එකතු වෙන්නට ඕන නිසා මේ වෙලාවේ ස්ත්‍රමණය කරන ලද ධර්මී ආනිසංසශක්තිය තුළි ඔබගේ මෙලව සැනසීම ලබන්ටත් සංසාරික සුවයේ ලබන්්ඩත් මේ උතුන් කුසලය හේතුවාසනාවේවා කියලා ප්‍රාර්ථනා කරන්න වගේ මේ අද පොහෝදිනයෙන් ආරම්භවන මේ කටින මාසේ තුළ චීවර පින්කංවලට අතගහල සම්බන්ධ වෙලා. ඒ සංසාර ගමනේ අපපා දුප්වලට පත්න වී සැනසිලිදායක සුවදායක සසර ගමනක් ගමන් කරලා අවසාන දවපත්ත අපත් ප්‍රාර්ථනා කරන උතුම් චතුරාර් සත්‍ය අවබෝධය පිණිසම මේ උතුම් කු සල් දහම ඔබ පැහැම දෙනාටම හේතුවාසනා වේවා කියල ප්‍රාර්ථනා කරගන ලද අන්ඳද පින් අන්නමෝදන්ේවා දෙවියන්ගේ දේවාරක්ෂාව දෙව බැල්මානුකම්පාවබා පැහැම දෙනාටම වේවා දෙවිය ෝප්‍රාර්ථනය බෝධිකින් නිවන්දකිත්වා. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගාම හිද්දිකා පු්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරක් අන්තු ලෝකසාසනං හැම දෙනාටම උතුම් චතුරාර් සත්‍යාවබෝධය වේවා. Música